අද බලන්න අමාත්‍යංශ ගණනාවකින් නිවාස හදනවා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා නිවාස හදනවා උදාගම්වල. දිගම්බර ඇමතිතුමා වතුකරේ නිවාස හදනවා. පාටලි චම්පික ඇමතිතුමා කොළඹ අඩුවාදෑම් ලාභීන්ට තට්ටු නිවාස හදනවා. මගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර නිවාස නැති උනන්ට නිවාස හදලා දෙනවා. එහෙනම් නිවාසයිතිය ලැබලා දීලා තියෙනවා. ඔබේ ගම්මාන අපි හදනවා. ගම්පෙරළියෙන් මේ වෙහෙර විහාරවලට අපි රුපියල් මිලියන 9000ක් දීලා තියෙනවා. ජලය ගෙනත් දෙන ව්‍යාපාරයක් කරන්න පාරවල් හදනවා. කුඹුරේ ඉඳන් ගොවිපොලේ ඉඳන් භාණ්ඩය වෙළඳ පොළට ගෙනියන්න අන්න එහෙම දියුණුවක් ඇති කරලා තියෙන්නේ. මෙතනම් අයිතියක් තියෙන්නේ මේ ආණ්ඩුව නිසා. අද ඔබට දෙන්නේ තමන් මෙතන ජීවත් වෙනවා, තමන් මෙතන ගොවිතැන් කරනවා, ඒ වැඩකට ඉදිරියට ගෙනියන්න පුළුවන් ඔප්පුවක්. ඒත් දැන් අපිට තියෙන ඊළඟ පියවරට යන්න සින්නක්කර ඔප්පු ලබලා දෙන්න. අද ලංකාවේ ලක්ෂ ගාණක් අපි එක එක නීති යටතේ එක එක වාරි ව්‍යාපාරයටතේ පදිංචි කරලා තියෙනවා. මේ සියලු දෙනාටම කාටයි රජයේ ඉඳමක වැඩකටයුතු කරනව නම් මෙවැනි ඔප්පුවක් තියෙනව නම් අවුරුදු 10ක් භුක්ති විඳිනව නම් එයාට සම්පූර්ණ සින්නක්කර අයිතිය ලබලා දෙන්න කියලා තමයි තියෙන්නේ. තමන් කොච්චර ආඩම්බරද මේක මගේ ඉඩම කියන්නේ. තමන්ගෙන් පස්සේ දරුවන්ට දෙන්න, තමාම අරගෙන බැංකුවට ගිහින් ණය ලබා ගන්නකොට ඉඩමේ හරි වටිනාකම ලබලා දෙන්න. මගේ ඉඩම. අන්න ඒක තමයි ලබලා දෙන්න තියෙන්නේ. අපේ ප්‍රතිපත්තිය පොඩි මිනිහට අයිතිය ලබලා දෙන්න. ලොකු මිනිසුන්ට හැමදාම අයිතිය තිබුණා. රදළ පන්තියට හැමදාම අයිතිය තිබුණා. මුදලි පන්තියට හැමදාම අයිතිය තිබුණා. ඒත් පොඩි මිනිහට ඒ අයිතිය තිබුණේ නැහැ. ජීවත් උනේ රජයේ ඉඩමක නැත්තම් වෙනත් ඉඩමක. දැන් ඒක නැති කරන පළවෙනි පියවර තමයි මෙතන අරගෙන තියෙන්නේ. දෙවෙනි පියවර තමයි අපි නීතියෙන් ලබලා දෙන්නේ. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා ලක්ෂ්මන් කිරියල් යන මහත්තුරුද මෙහිදී අදහස් දැක්වුවා. දැන් මේ සින්නක්කර අයිතිය දෙන්න හදන්නේ කාටද? මේ රටේ සාමාන්‍යම ජනතාවට. ඔවුන්ගේ සිහිනය සැබෑ කරන්නයි අග්‍රාමාත්‍යතුමත් රජයත් අද අපි උත්සාහ කරා. ඒ කාලේ ආණ්ඩුව කොළපාට නම් කොළපාට අයට විතරයි ඔප්පු දෙන්නේ. නිල් පාට නම් නිල් පාට අයට විතරයි වර ප්‍රසාදಿತಿ. මේ රටේ හැම මිනිහම නිල්ද කොළද රතුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. රටේ ප්‍රවේශයට අවශ්‍ය අයිතිය ලබා දීමයි අග්‍රාමාත්‍යතුමාගේ උපදේශය වෙලා තිබේ. දැන් මේ නීති රීති සකස් කළා අවසන් වුණයින් පස්සේ මේ රටේ ඉන්නවා ලක්ෂ ගණනක් ජනතාව ඉඩම්වල පදිංචි වෙ ඉන්නවා. ඒක දියුණු කරගන්න බෑ. බැංකුවට යන්න බෑ. ණයක් ගන්න බෑ. දරුවකට දෑවැද්දට දෙන්න බෑ. දැන් මේ නීති රීති ටික සකස් කරුවයින් පස්සේ ඉදිරියේදී ණයක් ගන්න පුළුවන්, ව්‍යාපාර ණය ගන්න පුළුවන්, ගෙවල් හදන්න ණය ගන්න පුළුවන්, දරුවන්ටත් මේක දෙන්න පුළුවන්. ගරු අග්‍රාමාත්‍යතුමාගේ වැඩපිළිවෙලේ වැදගත්කම අන්න ඒකයි.